ගරු නියෝජ්‍ය කතානායකතුමනි වරාය නගරය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇවිල්ලා තියෙන නව ගැසට් නිවේදනයේ අවස්ථාවේදී මේ නගරය සම්බන්ධයෙන් අතීතයේ ඉඳන් මේ සභාවෙත් නිරන්තරයෙන් ඇහෙන විවිධ ආකාරයේ චෝදනා ප්‍රතිචෝදනා පිළිබඳව යම්කිසි අදහසක් මුලින් දක්වන්න මම කල්පනා කරා මොකද මේ වරාය නගරය නිර්මාණය කිරීමේ ඉංජිනේරුමය කාර්ය බාර වෙලා තිබුණේ අපේ අමාත්‍යංශයට ඒ වගේම එහි සැලසුම් මෙන්ම ආයෝජන පිළිබඳවත් අපි කාලාන්තරයක් ක්‍රියා කරපු නිසා මෙහි ඇත්ත නැත්ත දැන ගැනීම ඉතා අවශ්‍යයි මේ රටේ ජනතාව. මේ වරාය නගරයේ අතීතය ගැන කියනවනම් 2002 දී එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ඉදිරිපත් කරපු යලි පුබුදමු ශ්‍රී ලංකා කියන වැඩසටහනෙන් මෙවැනි නගරයක් පිළිබඳ අදහසක් ගෙන තිබුණා. ඒ මූලික අදහස තිබුණේ දැනට තියෙන වරාය ඇතුළෙම එහි තිබෙන නොගැඹුරු වරායන් එහෙම නැත්නම් ජෙටි ඉවත් කරලා සහ අනිකුත් ගොඩනැගිලි ඉවත් කරලා ඒ වරාය නගරය තුල වරාය නගරයක් ඉදිකිරීමේ අදහස තමයි තිබුණේ. ඊළඟට දකුණු වරාය සංවර්ධනය ආරම්භ වුණාට පස්සේ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාරයෙන් ඒ දියකඩනේ ඉදි වුණාට පස්සේ පෙනී ගිය දෙයක් තමයි දකුණේ සිට උතුරට වැලි මුහුදේ වැලි කළු ගඟෙන් ආදියෙන් එන වැලි ගමන් කරන ප්‍රවණතාවයක් තිබෙන නිසා ඉබේම මේ ස්ථානයේ යම්කිසි ආකාරයක වැලි ගොඩ ගැනීමක් වෙනවා. ඒ නිසා වරාය නගරයේ වැනි මුහුදේ යම් දූපතක් ඇති කර ගැනීමේ සාක්ෂිතාවයක් තිබෙන බව ස්වභාවික සාක්ෂිතාවයක් තිබෙන බව අවබෝධ වුණා. ඒ අනුව තමයි මේ යෝජනාව CCC ආයතනය එවකට පැවති රජයට ඉදිරිපත් කළා 2014 අවසාන කාර්තුවේදී මෙහි වැඩ ආරම්භ කළේ. මොකද මුහුද ගොඩ කිරීම කියන එක ලංකාවේ ඉංජිනේරුමය කාර්යයක් හැටියට මෙතෙ ඉතෙක් කල් අපි දැකලා තිබුණේ නැහැ. යම් යම් තැන්වල සිදුවෙච්ච පරිසර කාදණයන් වලට යම් යම් අවස්ථාවල ප්‍රතිචාරම දැක්වුවා මිසක්. ඉතින් ඒ පිළිබඳව නොඑක් චෝදනා ප්‍රතිචෝදනා එල්ල වුණා. මේකට ගල් ගේන්නේ කොහින්ද කියලා ඇහුවා. මේකේ මුහුද ඇති වෙන පරිසර විනාශය ගැන කතා පැවැත්තුවා. ඒ වගේම අන්තර්ජාතික ප්‍රශ්නයක් විතර පැන නගිනවා කියලා කිව්වා. මොකද මෙතන සින්නක්කර අයිතියක් විදේශ සමාගමකට ලැබීම නිසා වගේ නොඑක් පරිසරික ගැටලු, ඒ වගේම ජාත්‍යන්තර ගැටලු, ඒ වගේම ආර්ථික ආයෝජන ගැටලු ගණනාවක් පැන නැංගා. ඒ අනුව එවකට පැවතිච්ච යහපාලන ආණ්ඩුවෙන් එවකට අග්‍රාමාත්‍යක රණ වික්‍රමසිංහ මැතිතුමා, එතුමා යටතේ තමයි මේ කලින් තිබුණේ මේ මහනගර ක්‍රියාවලිය. එහි ප්‍රධානිය හැටියට හිටපු අජිතදි කොස්ත මහත්මයා පත් කරලා මේ පිළිබඳ වාර්තාවක් ගත්තා. ඒ වාර්තාවේ එක වැදගත් කාරණාවක් තිබුණා, අවදගත් කාරණාවක් තිබුණා. ඒ වැදගත් කාරණයක් තමයි වරාය අධිකාරියට ඒ පනතට අනුව මෙවැනි සංවර්ධන ක්‍රියාවලියකට එළඹිය නොහැකි බව. ඉතින් ඒ කාරණේ මත පදනම් වෙලා තමයි අපේ අමාත්‍යාංශයට ආරාධනයක් ලැබුණේ 2016 වර්ෂයේදී මේ ව්‍යාපෘතිය කරගෙන යන්න කියලා. එයි පළවෙනි පියවර හැටියට අපි මේ ව්‍යාපෘතියේ සම්පූර්ණයෙන්ම ඇති කරගෙන තිබිච්ච ගිවිසුම 2014 ගිවිසුම ප්‍රතිශෝධනයකට ලක් කළා. ඉන් ප්‍රධානම කාරණේ තමයි සින්නක්කර අයිතියක් ලබා දීලා තිබිච්ච ඒ අයිතිය අහෝසි කරලා එම විදේශීය සමාගමකට රටේ නාගරික සංවර්ධන අධිකාරියට මේ මුළු බින් කඩේම අයිතිය ලබාගෙන රටේ ස්වෛරීත්වය ස්ථාපිත කිරීම තමයි අපි පළමුවෙන්ම කළේ. ඒ වගේම අපිට ලැබුණා මාස 36ක කාලයක්. ඒ මාස 36ක කාලය ඇතුළත අපි විධිමත් පරිසර අධ්‍යයනයක් කළා. විධිමත් පරිසර අධ්‍යයනයක් කලින් තිබුණේ නැහැ. විධිමත් පරිසර අධ්‍යයනයකින් තොරව ඒ කටයුත්ත කළා නම් සමහර විට මේ ව්‍යාපෘතියත් අර උමාවය උමග ඉදි කළා වගේ දැවැන්ත පරිසර ව්‍යසනයකින් කෙලවර වෙන්න ඉඩ තිබුණා. ඒකට හේතුව තමයි කොළඹ නගරය මුහුදු මට්ටමින් පහළ තත්වයක තියෙන්නේ. එතකොට මේ මුහුද පැත්තට පස් දාන්න අතිවිශාල ප්‍රමාණයන්ගෙන් කොළඹ නගරයේ භූගත ජල මට්ටම ඉහළ ගිහිල්ලා පැරණි ගොඩනැගිලි වලට, ඒ කියන්නේ ෆයිලින් කරලා නොතිබිච්ච පැරණි ගොඩනැගිලි වලට ජනාධිපති කාර්යාලයේ මුදල් අමාත්‍යාංශයේ වැනි සහ පැරණි හෝටල් වලට බරපතල හානියක් වීමේ අනතුර තිබුණා. ඒ නිසා අපි විදේශ විශේෂඥයින්ගේ සහාය ඇතුව භූජල වාර්තාවක් ලබා ගත්තා, පරිසර අධ්‍යයනයක් කළා. ඒ පරිසර අධ්‍යයනයට අතිවිශාල පිරිසක් විරෝධතා ගොනු කළා. ඒ විරෝධතා අනුව යමින් 70 ගානක් මාර්ගෝපදේශනයන් අපි අදාළ සමාගමට ලබා දුන්නා. ඒ නිසා ඕකෙන් මහා පරිසර විනාශයක් වෙනවය, උනාය වෙමින් තියෙනවය කියන කාරණේ පිළිගන්න අපි නම් ලෑස්ති නෑ. මොකද ඒ තිබිච්ච සෑම චෝදනාවක්ම ධීවරින්ගේ ගැටලු, පාරිසරික ගැටලු කියන ඒවා පිළිබඳව ලබාගත් නියෝග 70 ගානක් ක්‍රියාත්මක කිරීමේ වගකීම අපේ අමාත්‍යාංශයෙන් කළා.
එවගේම අපි සක්ෂිතා වාර්තාවක් කළා. මෙවැනි පස්කන්දක් මෙතන ගෙනල්ලා දූපතක් හදලා නිකන් වැඩක් තියනවාද? මේකෙන් මොකද්ද කරන්න පුළුවන් ආර්ථික ක්‍රියාවලිය ලංකාව ඉදිරියට ගෙනියන්න? මෙතන රේස් පැදලා ෆෝමියුලාවන්, මෙතන හෝටල් හදලා, මෙතන විදේශිකයන්ට ගෙවල් හදලා ලංකාවේ ආර්ථිකයට අලුත් ගැම්මක් ගන්න මෙතනින් පුළුවන්ද කියන ප්‍රශ්නේ මතුවුණා. ඒ අනුව තමයි බේරවව ප්‍රදේශයේ ගොඩනගන්න ගිය වාණිජ නගරය, එහෙම නැත්නම් බැංකු නගරය, මූල්‍ය නගරය අපි මේ වරාය නගරයට ගෙනාවේ මූල්‍ය නගරයක් ඇතුළත්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විවිධ රටවල් සිංගප්පූරුව ගත්තත්, හොංකොං ගත්තත්, ඒ වගේම ලන්ඩනය ගත්තත්, ඒ වගේම තවත් මෙවැනි අයර්ලන්තය ගත්තත් නගර ගණනාවක් මේ ලෝකේ තියෙන ස්ථාන 100කට අධික ප්‍රමාණයක්. ඒවා අපි කියනවා බදු පාරාදීස. මේ සඳහා මේ විශේෂයෙන්ම විවිධ රටවල් වල ඉන්න ධනවතුන් යුතු විදිහටත් අයුතු විදිහටත් උපයාගත් ධනය තැන්පත් කර ගැනීම සඳහා බැංකු පද්ධතියක් බවට මේ පරිවර්තනය කිරීමයි අපිට අවශ්‍ය වුණේ. කියන්නේ ටැක්සි වන් එකක් හදන්න තමයි අපිට අවශ්‍ය වුණේ. ඒ තමයි මේ මූල්‍ය නගරයේ පසුබිම, පදනම. ඒක අපිට සාර්ථක කරගන්න පුළුවන් වුණා නම් මේ මූල්‍ය අර්බුදයක් ලංකාවට එන්නේ නැහැ. මොකද මේ කලාපයේ, විශේෂයෙන් මේ ඉන්දියානු කලාපයේ එවැනි ස්ථානයක් නැහැ. ඒ ස්ථානයේ ගොඩනැගීම තමයි අපේ ප්‍රධාන අරමුණ වුණේ. ඒ වගේම අපි බොහොම ආඩම්බරෙන් කියනවා මාස 36කින් කළුගල් මදි වෙයි කිව්වා ලංකාවේ මේකට, වැලි මදි වෙයි කිව්වා, දීවර යනතාව විනාශ වෙයි කිව්වා, නොයෙක් අනතුරු ඇඟවීම් කළා, කොළඹ ගිලා බහිනවා කියලා කිව්වා. මට කනගාටු කියන්නේ අපේ හිටපු ජනාධිපතිතුමත් පඬුවත් නුවරට ගිහින් කිව්වා මේක කළොත් කොළඹ ගිලා බහිනවා කියලා. ඒ කිසිම අනතුරකින් තොරව, කිසිම ගැටලුවකින් තොරව මාස 36ක ව්‍යාපෘතියක් අපි මාස 29න් කළා. මේ රටේ ඉංජිනේරුවෝ, ඒ වගේ මගේ අමාත්‍යංශ ලේකම්තුමා, ඒ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරු අතිශය කැපවීමෙන් කළේ. නමුත් මම කනගාටුයි කියන්නේ 2020 නව ආණ්ඩුව ආවට පස්සේ ඒ සියලු දෙනාම CID දක්වපු එක තමයි කළේ. දක්කලා ඒගොල්ලෝ යම් යම් ආකාරයේ අයිතු ප්‍රයෝජන වරාය සමාගමෙන් ගත්තයි කියලා ඔප්පු කරන්න තමයි උත්සාහ කළේ. ඒක උත්සාහයක්වත් හරියේ නැහැ. මොකද ඉතාම නිවැරදිව කිසිම කප්පම් ගැනීමකින් තොරව, කිසිම දූෂණයකින් තොරව ඔය කියන අභියෝග සියල්ලම ජයගෙන ඒ කටයුත්ත කරන්න අපට හැකියාව ලැබුණා. ඒ වගේම අපි තව පරිසර ගැනීමක් කළා. ඒක තමයි ගොඩනැගිලි ඉදිකිරීම සඳහා. ඒ සඳහා අපි ජාත්‍යන්තර තරගයක් පැවැත්තුවා. ඒ අනුව තමයි මේ සෙකෝ කියන විදේශීය යුරෝපීය සමාගම ඇවිල්ලා වැදගත් සැලසුමක් අපට ඉදිරිපත් කළේ. වැදගත් අපි ගත්තොත් භූ නිර්මාණ සැලසුමක් අපට ඉදිරිපත් කළේ එතෙන්ට. ඒ වගේම මෙහි තිබිච්ච ෆෝමියුලාවන් රේස් පදින්න, ඇතැම් බේබි හාමුලාට රේස් පදින්න හදපු ඒ ෆෝමියුලාවන් එක අපි මේ රටේ මහජනයාට විවෘත කළා. අද මේ රටේ ලක්ෂ ගණන් මහජනයාට යන්න පුළුවන් පොදු උද්‍යානයක් වරාය නගරයේ ඉදිකරේ අපි මැදිහත් වෙලා කරපු ඒ වෙනස්කමෙන්. නැත්තම් මේ රටේ ධන කුවේරෙන්ගේ පුතුන් දෙතුන් දෙනෙකුට අර ෆෝමියුලාවන් කාර් රේස් පදින්න තිබිච්ච දේ මේ රටේ සමස්ත දූදරුවන්ට උරුම කරන්න අපි ඒ වෙනස ඇති කළා. ඒ වගේම මම කියන්න ඕනේ, අද සමාරු කියනවා මාස 21ක් මේක පමා කළා, ඒ නිසා මේ ආයෝජනාවේ නැහැ. ඇත්තටම විධිමත් පරිසර අධ්‍යයනයක්, විධිමත් භූජල අධ්‍යයනකින් තොරව ඒ කටයුත්ත කළා නම් ඇතැම් විට දවැන්ත පරිසර විනාශකින් කෙලවර වෙන්න පුළුවන්. දැන් මේක මේ ගොඩ නැගීම අවසන් කළා. දැන් අවුරුදු 4ක් මොනම ආයෝජනයක්වත් ඇවිල්ලා නැහැ. අර මාස 21 ගැන කතා කරා. එහෙම ආයෝජන වැඩපිළිවෙලක් නැහැ. දැන් කොහොමත් බංකොලොත් වුණාට පස්සේ ඒක ඉතාම අමාරුයි. හැබැයි මතක තියාගන්න, අපි 2018 දී ප්‍රධාන ආයෝජන 4ක් මෙතෙන්ට ගෙන එන්න කටයුතු කළා. එකක් තමයි ඔය බැංකු නගරේ, එහෙම නැත්නම් මූල්‍ය නගරේ. ඒකට ආයෝජනය කරන්න ඩොලර් බිලියනයක් ආයෝජනය කරන්න එම සමාගමම, CHEC සමාගමම ඉදිරිපත් වුණා. ඒ පිළිබඳ අපි අවබෝධතාවයකට ආවා. ඒ වගේම ජාත්‍යන්තර පාසලක්, ජාත්‍යන්තර විශ්වවිද්‍යාල, එංගලන්තයේ ක්‍රේම්බ්‍රිජ් සරසවියේ අදහසක් තිබුණා තමන්ගේ ශාඛාවක් මෙහි අරින්න. මෙහි තැනට ආසියාවේම තියෙන මැලේසියාවේ පමණයි. ඒ වගේම ප්‍රංශයේ ලූවර් එක, ඒක ලෝකෙම පිළිගත් ප්‍රධාන කෞතුකාගාරයක්. ඒ ප්‍රදර්ශනාගාරය ඩුබායි වල විතරයි තියෙන්නේ. ඒකත් මේ වරාය නගරයට ගේන්න අපි කටයුතු කරලා තිබුණා. ඒ වගේම අන්තර්ජාතික රෝහල, ඔය අපේ ලෙඩ වුණාම සියලු දෙනාම යන සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් එකේ ශාඛාව මෙහි ගේන්න වැඩපිළිවෙලක් තුනා. ඇත්තම කිව්වොත් මේ කටයුතු අවසන් වුණාට පස්සේ අපි 2018 අගභාගයේදී ඒ සියලුම ව්‍යාපෘති අධ්‍යක්ෂකවරු ඇවිල්ලා අපි මාධ්‍ය සාකච්ඡාවක් තියලා 2018 මේ සැලසුම් ඉදිරිපත් කළා. ඒ නිසා මේ 2018 ඒවා දැන් 23 අපි කළා වගේ කියන දෙයක් නැහැ. අපි ඒ ටික ඔක්කොම කරා. අවාසනාවකට අර දින 52 කුමන්ත්‍රණේ නෝනනා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ වැඩපිළිවෙලට මුල් ගල තියලා ඒ ඉදිරිපින්ම පණින්න අපිට සිද්ධ වුණා. ඒ කුමන්ත්‍රණය වුණා, ඊට පස්සේ සහරාන්ගේ ප්‍රහාරය වුණා,
එයාදී වශයෙන් ගිහිල්ලා අවසානයේ මේ රට රකින්න විරුවෙක් ගේන්න ගිහිල්ලා අවසානයේ මේ සියලු ව්‍යාපෘතිත් එක්ක රට අද බංකොලොත්තාවයට පත් වුණා. ඒකට අපේ වගකීමක් නැහැ. නමුත් අපේ වගකීම අපි අකුරටම ඉෂ්ට කරව බව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම මම කියන්න ඕනේ මේ ආයෝජන එනවා කියලා කිව්වට එකක් මතක තබා ගත යුතුයි. දැන් ලංකාවේ තියෙන ආපසු මුදල් යාමේ යුගයක්. ලැබෙන ආයෝජන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඒ පැරණි ආයෝජන වලින් මුදල් ආපසු අරන් යාමක් සිද්ධ වෙනවා. එනිසා මේ ආයෝජන පිළිබඳව විශේෂයෙන්ම බංකොලොත් රටක කරන ආයෝජන පිළිබඳව මීට වඩා වෙනස් උපාය මාර්ගයක් රජය අනුගමනය කළ යුතුයි. දෙක, ඔය සමහරු කියනවා වගේ මේක මේ චීන සමාගමේ ආයෝජනයක් පමණක් නෙවෙයි. ලංකාණ්ඩුවත් දවන්ත ආයෝජනයක් කළා තියෙනවා. ඩොලර් බිලියනයකට වැඩි ආයෝජනයක් කළා තියෙනවා. මෙතෙන්ට අපි ගෙනල්ලා තියෙනවා 220 kV line එක ලංකා විදුලි බල මණ්ඩලෙ. මෙතෙන්ට ගෙනල්ලා ජලය සපයලා තියෙනවා. මෙතෙන්ට අපජලය පිළිබඳ ගෙනල්ලා තියෙනවා. මෙතෙන්ට වැසිකිලි කැසිකිලි පද්ධති වලට අවශ්‍ය යටිතල පහසුකම් ගොඩනගලා තියෙනවා. මෙතෙන්ට ඉඟුරු කඩේ හන්දියේ ඉඳන් ඉහළින් එන මාර්ගයක් තනලා තියෙනවා. ඒ වගේම මෙතෙන්ට අපි අර කඩුවෙල සිට එන්න නියමිතව තිබිච්ච ඒ සැහැල්ලු දුම්රිය පද්ධතිය මේක ඇතුළේ දුවන්න වැඩ පිළිවෙලක් හදලා තිබුණා. ඒ වගේම මේ නගරය සහ කොල්ලු පිටිය හන්දිය යා කරලා තවත් මාර්ගයක් ඇති කළා. ඔය සියල්ලටම ලංකාණ්ඩුව වැඩි ප්‍රමාණයක ආයෝජනයක් සැලසුම් කළ තුන නිසා මේක තනිකරම මේ ප්‍රධානයක් නිකන් හම්බ වෙච්ච දෙයක් නෙමෙයි. ලංකාණ්ඩුවත් එකට එකක්, මේ රටේ පුරවැසියොත් එකට එකක් මේකට දායක වෙලා තියෙනවා. මට කියන්න තියෙන එකම එක දෙයයි, මූලික සැලසුමක් අපි හැදුවා, කරුණාකරලා පෙට්ටි කඩ දාලා ඒ සැලසුමෙන් පිටපණින් එපා. ඒ සැලසුම වෙනස් කරන්න ඕන නම් කාලානුරූපව ඒක විද්‍යාත්මකව කරන්න, ඒක වැඩපිළිවෙලක් ඇතුව කරන්න. එහෙම නැතුව ඒක වෙන හිතු මතයට තැන් තැන්වල වෙනස් කරන්න එපා. ඒ වගේම තවත් ආයෝජන අතිශය විශාල ගාණක් ඔය බේරවැව ආශ්‍රිතව ඇති කරලා තියෙනවා. ඒ ආයෝජන වලට පටහැනි දෑ මෙතන ඇති කරාම ඒ ආයෝජනත් වැටෙනවා, මේ වරාය නගරයත් වැටෙනවා. ඒක නිසා මේ වරාය නගරය අතිශයින්ම වැදගත් තැනක්. මේක අනාගතයේ නිර්මාණය කරගන්න ඕන නම් මේ බංකොලොත් රටට ගැළපෙන විදිහේ ආයෝජන ක්‍රියාවලියකට, නව ක්‍රියාවලියකට රට යොමු කළ යුතුයි. මේ ගැසට් නිවේදනයෙන් ලබා දීලා තියෙන තත්ත්වයන් ආයෝජන සහන සහ අනිකුත් දේවල් වලින් ඒවා ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. නමුත් අලුත් ක්‍රියාවලියක් වරාය නගරය සම්බන්ධයෙන් අවශ්‍යයි. අපි 2016 දී වරාය නගරය සම්බන්ධයෙන් අලුත් ක්‍රියාවලියක් අඳුන්ලා දීලා සාර්ථකව භෞතික වශයෙන් ඒක නිර්මාණය කළා. ඒක සම්බන්ධයෙන් තිබිච්ච චෝදනා ඉවත් කළා. අවාසනාවකට ඒ ආයෝජන ටික අද ආවන මේ 2023-24 වෙනකොට වරාය නගරය ලංකාවේ මූල්‍ය නගරය බවට පත් වෙලා ආර්ථිකමය වශයෙන් යෝධ ඉදිරිපීමක් ගන්න තිබිච්ච අවස්ථාවකුත් රටට අහිමි වුණා. නමුත් විධිමත්ව ක්‍රියා කළොත්, අලුත් ආයෝජන සැලසුමක් ඇති කරොත් මේක සාර්ථක කරගන්න තවමත් මේ දකුණු ආසියානු කලාපයේ අපට ඉඩකඩක් තිබෙන බව ප්‍රකාශ කරමින් මම නිහඬ වෙමි. බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු මදුරු විතානකේ මැතිතුමා ඔබතුමාට මිනිත්තු 14ක් කාලයක් තිබෙනවා.